මෙතර වැඩසටහනින් අපි ලෝකයේ විවිධ රටවල වෙසෙන දිරිය ශ්‍රී ලාංකිකයන් පිළිබඳ කතා කරනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් එතර සිට ශ්‍රී ලාංකීය අභිමානී වෙනුවෙන් ඉටු කරන මෙහෙවර පිළිබඳවත් කතා බහ කරනවා. අදත් ඒ බලාපොරොත්තු බොහොමයක් රැගෙන සමයි මෙලෙස එතර මෙතර අරමෙන්නේ. අපි මේ කතා බහ කරන්නේ රෝම නගරයේ සිට. රෝමයේ සිට අරමන්න අවසරයි එතර මෙතර. इतर मित्र වැඩසටහන නරඹන ඔබට වටිනා දම්රුව දොර දෙකේ ශීතකරණයක් දිනා ගැනීමට අවස්ථාව. ඔබ කල යුත්තේ වැඩසටහන අතරතුර තිරේ දිස්වන බියෝසී ස්මාර්ට් රිමිට් සංකේතයේ දිස්වන වාර ගණන සහ දිනය SMS කිරීම පමණයි. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුදමය තත්ත්වය හමුවේ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ වර්තමාන තත්ත්වය ගැන ඔබ දන්නවාද? අපේ මේ සූදානම ඒ පිළිබඳව සොයා යන්න. මේ ඒ පිළිබඳව එතර මෙතර සමග අදහස් දක්වන්නේ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතායි. ඔබ දන්නවා මේ දිනවල ඊශ්‍රායල් පලස්තීන ගැටුම හේතුවෙන් ලෝකයේම යුද පිටියක් පිළිබඳ කතා බහ කරනවා. මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් මොහොන දී ඇති තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගන්න අප සම්බන්ධ කරගන්නවා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතාව. තානාපතිතුමනි, ඔබ සෑම දිනෙකම දන්නා පරිදි පසුගිය ඔක්තෝබර් මාස 7 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ නිරායුධ රැසියන් එල්ල කොටගෙන ක්‍රියාත්මක කරන ලද ප්‍රහාරයෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් නියගොස් තිබෙනවා. එකයි තුවාල ලබා නව් දැනට ඔහු සුව වෙමින් පවතිනවා. ඊට අමතර වශයෙන් රටවල් 46කට අධික ප්‍රමාණයක මෙහි සේවය කළ 250කට අධික විදේශිකයන් පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේ අතරින් ශ්‍රී ලාංකිකයන් 8000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරනවා. ඔවුන්ගේ බහුතරය 90%ක් පමණ සාතු සේවක සේවිකාවන් විදිහට තමයි සේවය කරන්නේ. ඊට අමතර වශයෙන් ප්‍රතිකර්ම ක්ෂේත්‍රයේ සේවය කරන පිරිසක් අපි අතර සිටිනවා. මේ අතර මේ පිරිස ප්‍රධාන වශයෙන්ම ස්ථානගත වෙලා තියෙන්නේ තෙලවු නගරයේ, ජෙරුසලම් නගරයේ, හයිපා නගරයත් කේන්ද්‍ර කොටගෙන ඊට අමතර වශයෙන් උතුරු ප්‍රදේශය සහ අනිකුත් කලාපවල ඉතා සුළු වශයෙන් ශ්‍රී ලාංකිකයන් ස්ථානගත වී තිබෙනවා. මේ ප්‍රශ්න හමුවේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙක් පිළිබඳව ගැටළු අපට ඇති වුණා. ප්‍රධාන වශයෙන්ම ගාසා තීරයේ ආසන්නයේ ජීවත් වූ පිරිස සහ ලෙබනනයට යාබදව උතුරු කලාපයේ ජීවත් වූ පිරිස. ඒ අනුව ඊශ්‍රායල් රජය දැනට පියවරගෙන තිබෙනවා උතුරු කලාපයේ එනම් ලෙබනන් දේශ සීමාව අසල සිටින ගම්මාන 18ක් ඉදිරියෙන් ඉවත් කිරීමට ඒ අතර ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙක් පමණ සිටිනවා. ඔවුන්ගේ පවුල් සමග ඔවුන් දැන් නැවත වෙනත් ප්‍රදේශවල ආරක්ෂිතව ස්ථානගත වී තිබෙනවා. ඒ වගේම ගාසා තීරයේ යුද ගැටුම් පවතින කලාපයේ අතරමංව සිටි ඒ කිබුත් කියන ගම්මාන ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙක් පමණ දැනට රජය විසින් ක්‍රියාත්මක කරන ලද නැවත ස්ථානගත කිරීමේ ක්‍රමය අනුව ඔවුන්ට නව නිවාස ලබා දීලා නව තව සමහර කොටස් හෝටල්වල නතර කොට ඔවුන්ට ආරක්ෂාව සහ පහසුකම් ලබා දී තිබෙනවා. මේ පසුබිම තමයි ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ඊශ්‍රායලයේ දැනට පවතින්නේ. රටේ 90%ක් ප්‍රදේශ සුරක්ෂිතයි, සාමාන්‍ය ජන ජීවිතය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් උතුරු කලාපයේ සහ ගාසා තීරයේ ආසන්නයේ තමයි මේ යුද ගැටුම් තවමත් පවතින්නේ. මේ අතරතුර අපේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් කිසියෙක් මේ දක්වා ශ්‍රී ලංකාවට යාමට අවශ්‍යයි ලිහිමත් කරේ නැහැ. එසේ වුවත් අපි විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක් කරා යම් හේකින් අපේ ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමට අවස්ථාවක් උදා වුවහොත් ඔවුන්ගේ ප්‍රයෝජන සඳහා අපට මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමරිකන් ඩොලර් 20,000ක මුදලක් අපිට ලබා දී තිබෙනවා විශේෂ අවශ්‍යතාවයකට භාවිත කිරීමට. ඊට අමතර වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් තවත් දසදාසක මුදලක් ලබා දී තිබෙනවා. මේ මුදල් මේ ජනතාවට බෙදා ගැනීමට ලබා දී මුදල් නෙවෙයි. බොහෝ දෙනෙක් වැරදි ප්‍රචාරයක් ගෙන යනවා
එක්කෙනාට බෙදා දීමට කියලා නෑ. අත්‍යවශ්‍ය සාහන සේවා කටයුත්තක් සිදුවීමට අවශ්‍යතාවය මතු වුවහොත් තානාපති කාර්යාලයට අපි මුදල් යොදවලා ඒ විපතට පත් හෝ ස්ථානගත ප්‍රදේශවලින් පිටතට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ වගේ කටයුතු වලදී ඊශ්‍රායලයේ රජය පෙරමුණගෙන තිබෙනවා. යම් දෙයකින් අපට අවස්ථාව උදා වුවහොත් අපේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම මෙහි ශ්‍රී ලාංකිකයන් වීසා නොමැති 2000කට අධික පිරිසක් ජීවත් වෙනවා. ඔවුන්ට යම් විපතක් සිදු වුණොත් අපට රජයෙන් සහනයක් ලැබෙන්නේ නැහැ. රජය සාමාන්‍යයෙන් සහන සැලසීම් සහ සෞඛ්‍ය පහසුකම් සැලසන්නේ මෙහි නීත්‍යානුකූලව ජීවත් වෙන පිරිසට පමණයි. විශේෂයෙන්ම මේ 2000 ව්‍යාධිය ශ්‍රී ලාංකික පිරිස නීති විරෝධී විසින් මේ රටේ සිටීම විශාල ගැටලුවක් අපිට. ඒ වත් හදිසි අවස්ථාවකදී ඔවුන් නීත්‍යානුකූලව ජීවත් වෙනවාද එහෙම නැත්නම් නීති විරෝධීව ජීවත් වෙනවාද කියන එක අපට සලකා බැලීමට බෑ. ඔවුන් සියලුම දෙනාම ශ්‍රී ලාංකිකයන්. ඒ අනුව අපි ඔවුන්ට පිහිට වීම සඳහා සාහන සැලසීම සඳහා තානාපති කාර්යාලය වශයෙන් පියවරයන් ගන්නවා. මෙතර වාසනාව තුළින් මෙවර වාසනාව උදාවෙන්නේ සබරගමුවට. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කේ ගණේගොඩ චින්තා ප්‍රියංගනී මහත්මිය තමයි මේ වටිනා දොර දෙකේ දම්රු සීතකරණය මෙවර ඉතර මෙතර වාසනාව තුළින් දිනාගත්තේ. ඉතින් අපි සූදානම් මේ රත්නපුර දම්රු ආයතනයට පැමිණිලා මේ කාර්ය මණ්ඩලයත් එක්ක මේ දම්රු සීතකරණය ඇයිගේ නිවසට රැගෙන යන්න සබරගමුව පළාතේ සහකාර මහා කළමනාකාරතුමා ලංකා බැංකුව නියෝජනය කරමින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම සබරගමුව මේ රත්නපුර අධිශ්‍රේණී ශාඛාවේ ප්‍රධාන කළමනාකාරතුමිය කේකේ ස්වර්ණතිලකා මැතිණිය ඇතුළු කණ්ඩායමත් එක්ක අපි මේ ත්‍යාගය ජයග්‍රහකාගේ නිවසට රැගෙන යමු. මෙතර වාසනා වැඩසටහනේ චින්තා ප්‍රියංගනී මහත්මිය වටිනා ශීතකරණයක් දිනාගෙන තියෙනවා. මේ ඉන්නේ සහකාර මහා කළමනාකාරතුමා ලංකා බැංකුවේ සබරගමු පළාතේ නියෝජනය කරන චමින්ද රණසිංහ මැතිතුමා, ඒ වගේම කේකේ ස්වර්ණතිලකා මැතිණිය ප්‍රධාන කළමනාකාරතුමිය රත්නපුර අධිශේණි ශාඛාව. මේ දුෂ්කර ගම්මානයට අපි ආවේ සතුටත් එක්ක මේ තෑග්ග අරගෙන තින්න. එතර මෙතර නර්මන ඔබට බොහෝ වටිනා තෑගි භෝග දිනන්නට පුළුවන්. අපි ආරාධනා කරනවා හැමතෙම රූපවාහිනියේ මේ වැඩසටහන දිස්වන අවස්ථාවේදී BOC ස්මාර්ට් රෙමිට් ලාංඡනය දිස්වෙච්ච වාර ගණන එම දිනය සමග අප වෙත SMS කරන්න ඔබටත් මෙවැනිම ජයග්‍රහණයක් හිමි කරගන්නට පුළුවන්. ඔබ ලංකාවේ කොහේ කොතනක හිටියත් ජාතික රූපවාහිනිය හොඳින් සුසර වෙනවා, හොඳින් පෙනෙනවා. ඉතින් ඉරිදා හැමදාම සවස 6ට මේ ඊතර මෙතර වැඩසටහන නරඹන්න පුළුවන් දැනුම අවබෝධය, ඒ වගේම විනෝදයත් එක්ක මේ වගේ තෑගි භෝග දිනන්නත් පුළුවන්. අපි යමු මේ දුෂ්කර ගමන ගිහිල්ලා මේ වටිනා තෑග්ග පිරිනමමු මේ ජයග්‍රහකවට. සබරගමු පළාතේ සුන්දරත්වය දුෂ්කරතාවත් යන කාරණා දෙකම අපිට අත්විඳින්න පුළුවන් වුණා මේ ත්‍යාගයේ පිරිනමන්නට
චින්තා ප්‍රියංගනී මහත්මියගේ නිවසට පැමිණෙන අවස්ථාවේ. ඉතින් මේ දුෂ්කර ගමන ගෙවාගෙන ඇවිල්ලා මේ වාසනාවන්ත වටිනා දොර දෙකේ ශීතකරණය චින්තා ප්‍රියංගනී මැතිතුමියට අපි පිරිනැමීම සඳහා ගෞරවණීයව ආරාධනා කරනවා ලංකා බැංකුව සබරගමු පළාතේ සහකාර මහා කළමනාකාරතුමා චමින්ද රණසිංහ මැතිතුමාට. එතකම අපි ආරාධනා කරන වසර 10ක වගකීම් සහතිකය පිරිනැමීම සඳහා දම්රු ආයතනයේ රත්තපුර ශාඛාවේ කළමනාකාරතුමාට සමීර ප්‍රියදර්ශන මැතිතුමාට. මේ රත්නපුර දුෂ්කරතාවය ගැන අපි කතා කරානේ මේ දුෂ්කරතාව විඳගෙන බොහොම සුන්දර තැනකට එහෙම නැත්නම් ජීවිතේ ජය ගන්නට සමත් වෙච්ච පවුලක් විදිහටත් මේ චින්තා මහත්මියගේ පවුල ගැන අපිට කතා කරන්න පුළුවන්. එතුමිට ඉන්නව දරුවන් දෙපළක්. අපි එතුමියගෙම දැනගමු ඕනුත් ඉතාම හොඳින් අධ්‍යාපනය ලැබලා ජයග්‍රහණ ලබා ගත්ත කට්ටිය. ඒ වගේම මේ ජාතික රූපවාහිනී ඊතර මෙතර හරහා මේ වාසනාවත් එතුමිට උදා වුණා. ඉතින් මොකද හිතෙන්නේ පොඩ්ඩක් කියන්නකෝ මේ බලාගෙන ඉන්න කට්ටියට ඔයාගේ තොරතුරු. මට දරුව දෙන්නෙක් ඉන්නවා. මෙච්චර කන්දක අපි ඉන්නේ. ඉතින් මේ දුෂ්කර ගමන ගොඩාක් දුක් විඳගෙන තමයි අපි මේ ගමන ආවේ. දරුව දෙන්නටත් උගන්නගෙන. ඉතින් ඒ අතරතුර තමයි අපි ජාතික රූපවාහිනියේ මේ වැඩසටහන් බලනවා. මේ ඊතර මෙතර වැඩසටහන බලලා SMS කළා. ඒකින් තමයි මේ ලොකු ජයග්‍රහණය මට ලැබුණේ. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඊතර මෙතර වැඩසටහන මේ සිළුමුණ දෙනාට ස්තුතිවන්ත වෙනවා. දැන් මේ ඉගෙන ගත්ත කිව්වහම අපිට ඕන නම් ඕන තැනකින් නවතින්න පුළුවන් නේ. මේ දුවයි පුතයි කොහෙද දැන් ඉගෙන ගන්න ඉගෙනත් කියන්නේ මේ අපිට තොරතුරු පුතා ඉන්නේ මේ ඔටෝමොබයිල් ඉංජිනියර් කරන්නේ මේ යාපනයේ කැම්පස් එකේ. දුව ඉන්නේ කොළඹ කැම්පස් එකේ මේ ලෝ ෆැකල්ටි එකේ. කොළඹ විශ්වවිද්‍යාලේ නීති පීඨයට දුවෙක් යවන්නට යාමට පුළුවන්කම තිබුණා. ඒ වගේම ඉංජිනේරුවෙක් බිහි වෙනවා යාපනයේ විශ්වවිද්‍යාලෙන්. ඉතින් මේ දුෂ්කරතා විඳගෙන මේ රටට අවශ්‍ය සම්පත් තරුණයන් තරුණියන් බිහි කරන්නටත් හැකියාව ලැබුණා. ඉතින් එතන තමයි මම හිතන්නේ ලොකුම වාසනාව තියෙන්නේ. අපි සුබ ප්‍රාර්ථනා කරන ඔබතුමියට ඒත් එක්කම අපිත් එක්ක ඉන්නවා සබරගමු පළාතේ සහකාර මහා කළමනාකාරතුමා චමින්ද රණසිංහ මැතිතුමා. ඉතින් අපි එතුමාගිනුත් දැනගන්න කැමති ලංකා බැංකුවෙන් මෙවැනි තෑගි භෝග වගේම තවත් බොහෝ තෑගි භෝග පිරිනමන වැඩසටහන් තියෙනවා. ඒ පිළිබඳව අපි එතුමාගෙන් දැනගන්න කැමති. එතර මෙතර වාසනා ජයග්‍රහිකාව මෙවර සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බිහිවීම ගැන මම සබරගමු පළාතේ සහකාර මහා කළමනාකාර වශයෙන් ගොඩක් සතුටු වෙනවා. හැමෝම දන්නවා ලංකා බැංකුව විශේෂයෙන්ම අපගේ තැන්පත්කරුවන් නිසා විශේෂ ත්‍යාග පිරිනමනවා. ඒත් එක එතර මෙතර තෑගි වැඩසටහන සුවිශේෂයි. ඒ වගේම පිටපිට රට තෑගි තුලින් ලංකා බැංකුව විදේශ ප්‍රේෂණ සඳහා විශේෂ ත්‍යාග ප්‍රදානය කරනවා. කෝටි 3ක ට අධික මුදලකට වැය කරපු නිවසක් අපි පිරිනමනවා අවසාන ජයග්‍රහකාව වෙනුවෙන්. ඒ වගේම අපි නියම මාර්ගයෙන් ලංකා බැංකුව හරහා නියම මාර්ගයෙන් පිටරට ඉඳන් ලංකාවේ ගිණුම් වලට සල්ලි ප්‍රේෂණය කරන අයට විවිධ මට්ටමේ අපි හැමෝම දන්නවා අපිට විදේශ විනිමය හිගයක් තියෙන රටක් වශයෙන් ඒ විදේශ විනිමය හිගයට අපගේ විශේෂ විදේශ ශ්‍රමිකයන් හරහා අපිට විශේෂයෙන් ගිනුම් හරහා නියම මාර්ගයෙන් අපිට ලංකාවට සල්ලි ප්‍රේෂණය කරන්න හැකිනම් අපේ මේ තියෙන ගැටලු ගොඩාක් අපිට නිරාකරණය කරන්න පුළුවන්. එම නිසා මේ බලා ඉන්න සියලු දෙනාම තමන්ගේ ඥාති හිතවතුන් ඇති ඒ හරහා ඒ අයට මේ පණිවිඩය දෙන්න ලංකා බැංකුවෙන් විදේශ විනිමය ගිනුමක් කරා ලංකා බැංකුවට මුදල් ප්‍රේෂණය කරලා මේ වගේ ජයග්‍රහණ ලබා ගන්න හැකි වේ. එතර මෙතර වැඩසටහනින් ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන ගිය දිරිය ශ්‍රී ලාංකිකයින් හඳුන්වා දෙන බව ඔබ දන්නවා.
අද අපේ සූදානම නිදහස් අධ්‍යාපනයෙන් පොහොසත් වුණු දිරිය ශ්‍රී ලාංකිකයෙක් ඔබ හමුවට රැගෙන එන්න. ඔහු සේවය කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රෝම නගරයේ පිහිටි ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥවරයෙකු ලෙසයි. ශ්‍රී ලාංකිකයෝ ලෝකයේ විවිධ රටවල සාර්ථක දිරිය ශ්‍රී ලාංකිකයින් බවට පත් වෙලා තිනවා. ඊතර මෙතර හැමදාමත් ඕන් පිළිබඳව කතා බහ කරනවා. අද අපි කතා බහ කරන්නේ ශ්‍රී ලංකාවෙන් රෝමේ වර්තමානයේ ශ්‍රී ලාංකික නාමය ලෝට ගෙන යන ඉතා දීප්තිමත් ශ්‍රී ලාංකිකයෙක් පිළිබඳව මහාචාර්ය උපාලි වික්‍රමසිංහ මහතා ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. අපට ආඩම්බරයක් ඔබතුමා ශ්‍රී ලාංකිකයෙක් හැටියට. මෙතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥවරයෙක් හැටියටයි කටයුතු කරන්නේ. ඔබේ ආඩම්බරය ශ්‍රී ලාංකිකයත් හදවතට දැනෙනකොට අපට කියන්න පුළුවන්ද කොහොමද මේ ආරම්භය සටහන් වෙන්නේ? ඇත්තටම මම මේ ගමන ආවේ නම් බොහොම දුර ගමනක් දිලා තියෙන්නේ. පටන් ගන්නක් හැටියට ගත්තොත් මම ඉතාම ලංකාවේ තියෙන ඇහැලියගොඩ කියන ගමේ මිටිපොළ කියන පොඩි ගමක ඉඳ ඉස්කෝලේ ගිහිල්ලා නිදහස් අධ්‍යාපනයෙන් ලබන්න පුළුවන් උපරිමය ලැබලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධියක් හදාරලා එයින් පස්සේ ආචාර්ය උපාධිය සහ අනිකුත් උපාධි කරලා මම ලංකාවට සෑහෙන කාලයක් සේවය කිරීමෙන් පස්සේ තමයි අන්තර්ජාතික වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනිකුත් සංවිධානවල වැඩ කරන්නට පටන් ගත්තේ. ඒ දිගු ගමනේ අවසාන ප්‍රතිඵලයක් හැටියට මට ඉතාම ආසාවෙන් බලාපොරොත්තු වුණු ආයතනයක් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය. මේකට හේතු ගොඩක් තියෙනවා, අපි ඒක වෙනම සාකච්ඡා කරමු. නමුත් ඒක තමයි මගේ ඉතිහාසය. එහෙම නැත්නම් මම මෙතෙන්ට එන්න මුල හේතු වුණේ මම ලැබපු නිදහස් අධ්‍යාපනය ලංකාව අපිට දායාද කරපු. මහාචාර්යතුමා, මේ විශාල සංවිධාන ජාලය තුළ ඔබ විශාල වගකීමක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපේ මතක් කළේ අපිට ආඩම්බරයක් කියලා. මොකද ඔබතුමාගේ වගකීම් පරාසය? මේ ආයතනයේ මම ප්‍රධාන ආර්ථික විශේෂඥයෙක්, ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙක් හැටියට ප්‍රධාන කාර්යයන් දෙකක නියැලෙනවා. සමහරක් වෙලාවට ප්‍රභාත් ඔබ දන්නවා ඇති, අපි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය හැම මාසයකටම සැරයක් ප්‍රකාශයට පත් කරනවා ලෝක ආහාර මිල දර්ශකය කියලා එකක්. ඒ ආහාර මිල දර්ශකය සැකසීම, ඒ පිළිබඳව විශ්ලේෂණය කිරීම සහ ඒ කටයුතු කිරීම මගේ එක ප්‍රධාන කටයුත්තක් දැනට කරමින් ඉන්න. දෙවැනි මගේ වගකීම් වෙන්නේ අපි ලෝකේ රටවල් 193ක ආහාර හා කෘෂිකර්ම තත්ත්වය පිළිබඳව මාස 6කට වරක් කරන අපේ ඇසෙස්මන්ට් එකක් තියෙනවා, ෆුඩ් අවුට්ලුක්. එහෙම නැත්නම් ආහාර පිළිබඳ ඉදිරි දැක්ම, ඉදිරි මාස 6, එහෙම නැත්නම් අවුරුද්ද තුළ ඇතිවන වෙනස්කම් පරිවර්තන මොනවද කියලා අපි ඇසෙස්මන්ට් එකක් කරනවා. ඒ ඇසෙස්මන්ට් එක දැනට භාරව ඉන්නේ මම. අපි මේ කතා කරන මේ මොහොතෙත් අපි ප්‍රධාන වශයෙන් මේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය පිළිබඳව දැනට තියෙන ලෝකයේ තත්ත්වය. මේකෙදී මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කොයිතරම් අපිට මේක ප්‍රයෝජනවත්ද කියලා. මොකද අපි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මුල පටන් ගන්නෙම මෙන්න මේ ලෝකයේ මිනිස්සුන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා තමයි එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය පටන් ගන්නෙ. 1945 ඔක්තෝබර් 16 වෙනිදා ක්‍රිබෙක්ස් සිටි කියන එකේ කැනඩාවේදී. දැනට මම වැඩ කරන ආයතන, එහෙම නැත්නම් මගේ ඩිවිෂන් එක, මාකට් සෙන්ටර් ට්‍රේඩ් ඩිවිෂන් එකේ අපි පුළුවන් තරම් කරන්නේ මේ තොරතුරු එක් රැස් කරලා ලෝකයේ රටවල් වලට බෙදා හදා දෙනවා. අපිව
ලෝකයේ ප්‍රචාරය කරනවා ඒ අනුව ඒ රටවලට පුළුවන්කම ලැබෙනවා ලෝක තමන්ගේ රටවල තියෙන ආහාර හා කෘෂිකර්ම තත්ත්වය පිළිබඳව වටහා ගැනීම සහ ඒ මගින් ඉදිරි මාස 6 එහෙම නැත්නම් අවුරුද්ද ඊළඟ අවුරුදු දෙක තුල සැලසුම් සකස් කර ගන්නට මේක පිටුවහලක් වෙනවා මහාචාර්යතුමා විශේෂයෙන් මට අහන්න හිතුන ප්‍රධානම ප්‍රශ්නේ අපි ඔබ හැමෝම අසන ඇහෙන ප්‍රශ්නයක් තමයි අනාගතයේ බොහෝ නොබෝ කාලයකින් ලෝකීය ආහාර අර්බුදයක් එනවයි කියන එක ඒ ගැන මොකද්ද ඔබට කියන්න තියෙන්නේ ලෝක ආහාර අර්බුදයක් තියෙනවා කියන එක ලෝක මට්ටමින් ගත්තොත් එහෙම ලෝකයට දැනට ඉන්න ලෝක ජනතාවට අවශ්‍ය ප්‍රමාණයේ ආහාර දැනට ලෝකයේ නිෂ්පාදනය වෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ආහාර නිසි පරිදි රටවල් අතර බෙදී යාමේ පිළිබඳ තියෙන විශාල ගැටලුවක් තියෙනවා ලෝක මට්ටමින් අත් වශයෙන්ම ආහාර පිළිබඳ අහේනියක් හෝ එහෙම නැත්නම් ආහාර හිඟයක් අපිට අපේ ඇසෙස්මන්ට්ස් වලින් පෙනෙන්නේ නැහැ නමුත් ගැටලුව මතුවෙන්නේ කිසියම් රටවලට විවිධ හේතු නිසා ගැටලු ඇති වෙන්න පුළුවන් ඒ ප්‍රශ්න තියෙනවා එහෙම නැත්නම් මෙන්න මෙතන කිව්වොත් ලෝක ආහාර සමහරක් රටවල දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා මහාචාර්යතුමා දැන් විශේෂයෙන්ම ලංකාව ගැන ගත්තොත් ලංකාවට කොහොමද බලපාන්නේ මේ ආහාර අර්බුදේ ඒ සඳහා විසඳුම් තිබෙනවද මොකද්ද එහි වර්තමාන තත්ත්වය පැහැදිලිවම ඕනම රටකට ආහාර හා කෘෂිකර්ම සම්බන්ධයෙන් විසඳුම් තියෙනවා අපේ මෑත කාලයේදී අපේ ඩිවිෂන් එක එහෙම නැත්නම් මාකට්ස් ඇන්ඩ් ට්‍රේඩ් ඩිවිෂන් එක ලංකාවට මිෂන්ස් දෙකක් යවුවා ඒ මිෂන්ස් දෙකේ දෙවෙනි මිෂන් එකේ ප්‍රතිඵල අපි ගාව දැනටමත් අපි විශ්ලේෂණය කරමින් තියෙනවා දැන් මේ විශ්ලේෂණ වලින් අපිට පේනවා පසුගිය මාස කිහිපය තුළ ලංකාව කිසියම් ප්‍රගතියක් ලබාගෙන තියෙනවා කියලා කෘෂිකාර්මික පැත්තෙන් එනිසා අපිට බලාපොරොත්තු තියන්නට පුළුවන් ලංකාවේ මේ ඇතිබිලා තිබුණු අර්බුදය කිසියම් දුරකට සමනය කරගෙන අපිට ඉදිරි පියවරවල් තබන්නට පුළුවන් වෙයි කියලා. මේක එක ප්‍රධාන කීවරක් හැටියට ආහාර කෘෂිකර්ම සංවිධානයත් මැදිහත් වෙලා ලංකාවේ ගොවියන්ට පොහොර ලබා දීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. එහෙම නැත්නම් තවත් විශාල වැඩ කොටසක් කරගෙන යනවා ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලංකාවේ කාර්යාලය මගිනුත්. මහාචාර්යතුමා මේ ඔබේ විශාල වකීම් සම්භාරය ඇතුළත ලංකාවට කොහොමද උදව් කරන්න පුළුවන් ලංකාවට අපේ ඩිවිෂන් එක හැටියට මම කලින් සඳහන් කරපු ආකාරයට අපිට කරන්න පුළුවන් ප්‍රධානම උදව්ව තමයි ලංකාවේ ඇත්තටම විශේෂඥව ලංකාවේ ඉන්නවා ඒ අමතරව අපි පුළුවන් තරම් කරන්නේ ලංකාවට අවශ්‍ය වෙන දැනුම් සම්භාරය එහෙම නැත්නම් තොරතුරු සම්පාදනය කිරීම සහ අත්‍යවශ්‍ය වෙන අවස්ථාවලදී ලංකාවේ තියෙන ආහාර කෘෂිකර්ම සංවිධානයේ කාර්යාලය හරහා ලංකාවේ රජයට දෙන ආධාර උපකාර කිරීම තමයි අත්වසෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කරන්නේ පෞද්ගලිකව මම හිතන්නේ ඔබට ශ්‍රී ලාංකිකයෙක් හැටියට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ලැබුණොත් විශේෂයෙන් ඔබේ වෘත්තිමය දැනුම යොදවන්න ඔබ කැමැත්තෙන් ඉන්නවද ලංකාවට උදව් කරන්න ඉතාම කැමැත්තෙන් ලංකාවට උදව් කරන්න මම කැමතියි මං හිතුවා මේ මහාචාර්යතුමා හම්බවුණු බොහොම අහඹු අවස්ථාවක් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිතුමා තමයි මෙතුමාව මට මුණ ගැස්සුවේ තානාපතිතුමත් නියෝජ්‍ය තානාපතිතුමත් කෙසේ නමුත් ඔබ ආපු ගමන ඉතා දිගු ගමනක් අපට ඔබට කොතරම් ආඩම්බරයක්ද ශ්‍රී ලාංකිකයෙක් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර කෘෂිකාර්මික පැත්තෙන් විශේෂඥ දැනුම ලබා දෙන්නෙක් බවට පත් වෙලා තියෙනවා ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙක් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් මේ ගමනත් එක්ක අපේ ශ්‍රී ලාංකිකයෝ ලෝකේ විවිධ රටවල ජීවත් වෙනවා දැන් ඔබත් එවන්නේ ඕනටත් හැකියාවක් නැද්ද ශ්‍රී ලාංකීය නාමයේ හේට නංගන්න ඔබට දැනුණු හැඟීම කොහොමද ශ්‍රී ලාංකියත්තේ අපිට එකතු කරමු පාවුලෝ කොයල්හෝ කියන නවකතාකරුවාගේ එක පොතක තියෙනවා if you want to do something the whole universe will conspire to make it happen කියලා මම ඒක පොඩ්ඩක් වෙනස් කරන්න කැමතියි මේ විදිහට අපිට තියනම් හොඳ අරමුණක් තමන්ගේ ජීවිතේ ගෙනියන්න තමන්ට අරමුණකට ළඟා වෙන්න ඕනේ කියලා මුළු විශ්වයම ඔබට ඒකට උදව් කරනවා කියන පණිවිඩය තමයි මගට
मगे मुलू जीवित काल लब अदीमें दंड तीन मंग विश्वास करवा लंकावे सिटी निधा सद्यापने लबन ओणम धर्वपुट तमंगे अरमुन करायान खपवीम सह खपवीम तीयना मे गमन यानट हकियाव तीन पीलबंदो मगे दड़ विश्वास तीन अवसर वशेन श्रीलांकिक मुनवाबड़की मम श्रीलांकिके क्वीं पिलिबंद विताम आडंबर विनवा एकाक अपि कोहे गियत लंकाव किल कियन्ने अपे रट मम लोके विशाल रटवल संख्या पैरदिला तियेनवा मुलु आसिया शांतिकर कलापेम उतुरु अमेरिकावे सह यूरोपये लंकाव किल कियन्ने तामत अतिशयम सुंदर लस्सन रटक इताम खपवीमें वेदरण जातिया किन्ना दक्षता तीन जातिया अभी इदिरेटे अट पुलवांग मेरा नैवत् सर गुडनगा शक्ति तीन पील बंदव मगे लोक विश्वास तीन उत्साह उत्साह जीवित जयगन किसुद बाधावा नोमति भवतमाय महाचार पसली मे कथा निरतूने रोमनगरेट इक्सत जाति कुशिकार्मिक आहार संविधाने प्रधान कार्यालय सीट बेवन सूति अंत नमाचार कथाभाटे try to make this momentum go forward and make Mother Sri Lanka happy. I think adath torotoru bohomema kathabaha kala oba dannawa Sri Lankikiyo loki kohi giyat siya dakshatavaya upan hapan hakiyawa tulin lokiya jayagena thiyena Sri Lankikiyo hadiyata api niraturu oun pilimada kathabaha karanne e nisa adath e torotoru bohomayakma kathabaha karamin मेलस समगरी में सरान करना अपे बलापुरु हम लपन सती मेवेलावट ये उबे इतर मित्र श्राव्य दृश्य अडपे समगे अपे इलेनम शुभ सत्य कूड़ ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.